සෞඛ්‍ය සේවාවේ ඊළඟ අර්බුදය විශාල ඖෂධ හිඟයක් ඒ වගේම සැපයුම් හිඟයක් ඇති වෙන එක ඒක මේ වෙනකොට ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේකට හේතු කීපයක් තියෙනවා එක හේතුවක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණිකව Tamanට අවශ්‍ය විදිහට manipulate කරපු සමහර නිලධාරීන් මේ වෙනකොට තීරණ ගැනීම කියන කාරණාව එක පැත්තකින් තීරණ ගැනීමට බය වෙලා තියෙනවා අනිත් පැත්තෙන් හිඟයක් ඇති කිරීම හරහා අපරාධ පරීක්ෂණ සහ මේවා පිළිබඳව මහජන අවධානය වගේම ඒ සම්බන්ධයෙන් තියෙන විධිමත්භාවයේ ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය අනියම් විදිහට ප්‍රකාශ කිරීමටත් මේක යොදාගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට මේ මොහොතේ අවධානයට ලක් කරන්න වෙනවා අලුත් සෞඛ්‍ය ඇමතිවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට එකක් තමයි ගත යුතු තීරණ ගත යුතුයි. ඒ වගේම ඖෂධ ජාවාරම එහෙම නැත්නම් ඖෂධ හොරකම එහෙම නැත්නම් හොර ඖෂධ ඉන එක වැළැක්වීම කරන්නට ඕනේ දෙයක්. හැබැයි ඒක වගේම ඖෂධ සැපයීමත් කරන්නට ඕනේ දෙයක්. ඒ නිසා කොයි වෙලාවෙ හරි මේ රටේ මිනිසුන්ට උත්තරයක් විදියට දෙන්න යන්න එපා. අපි ඔන්න ඖෂධ හොරකම් කරන එක නැවැත්තුවා. ඒ නිසා දැන් ඖෂධ නැහැ කියලා. මොකද ඒකේ ප්‍රතිඵලය තමයි නැවත හොරකම් කරන්න දොර විවර වෙන එක. ඉතින් මේ සඳහා න්‍යායාත්මකවත් තමන්ගේ නිල බලයන් ඇතුළෙත් යම් මෙහෙයුමක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව පෙනී හිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙලාවේ කරන අපරාධ පරීක්ෂණය පිළිබඳව අපිට ගැටලු තිබුණත් මේ මහා විශාල ඖෂධ ජාවාරම ඒ වගේම මේ හොර ඖෂධ ගෙන්නන මේ තාක්ෂණික මාෆියාවට වැටබඳින්න ඔවුන්ට තියෙන හැකියාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නට ඕනේ කියලා. ඒ වගේම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්නේ මේ අපරාධ පරීක්ෂණයත් එක්ක සෙල්ලම් කරන්න එපා, විහිළු කරන්න එපා. සාමාන්‍ය අපරාධ පරීක්ෂණයක් වගේ කොහේ හරි ඉන්න තෝරාගත්ත කීප දෙනෙක් අල්ලලා ඔන්න හුරු ඇල්ලුවා කියලා කිව්වට මේ ප්‍රශ්නය යට ගහන්න බෑ. මේකේ යට තියෙන්නේ මොකද්ද කියන එක දන්නවා. හැබැයි ඒක අල්ලීමේ දක්ෂතාවයේ තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මොකද මේ හැම හොරකමක්ම අතිශය සංකීර්ණ වූ තාක්ෂණික තත්ත්වයන් හරහා කරන හොරකම්. ඒක තමයි අපි හැමදාම කියන්නේ සෞඛ්‍ය සේවාවේ හොරකම් කියන්නේ සමහර විට නීතියානුකූල හොරකම්, සමහර විට තාක්ෂණිකව සුජාතකරණය කරපු හොරකම්. ඉතින් අපිට ඒවා විනිවිද පෙනුනට ඒවා හොරකම් විදියට අල්ලා ගැනීම හැකියාවක් නැහැ. හැබැයි මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ විශාල එකක්, ලොකු එකක්, දක්ෂතා තියෙන එකක්. ඒ නිසා ඔවුන්ට ඒ හැකියාව තිබිය යුතුයි. දැන් මෙතන ගල උඩ සටනක් තමයි මතුවලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොරු අල්ලන්න දක්ෂද, හොරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලන්න දක්ෂද කියන කාරණා දෙක තමයි දැන් මතුපිටට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙනකොට එක පැත්තකින් ඇත්ත ඖෂධ හිඟයක් මතුවීමට හේතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි ගත්තොත් human immunoglobulin ගනුදෙනුව ඇති වෙච්ච ඒ ටෙන්ඩරය. ඒ ටෙන්ඩරේ හරහා top priority list එකක් කියලා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක ඖෂධ සහ උපකරණ සහ තවත් වෛද්‍ය සැපයුම 182ක් සම්බන්ධයෙන් අනුමැතියක් අරගෙන තියෙනවා. දැන් මේ අනුමැතිය දිහා බැලුවහමම අපිට ප්‍රශ්නකාරී තත්ත්වයක් ගොඩනැගෙනවා. මොකද මේ කැබිනට් අනුමැතිය හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රබුක්වැල්ල ඇමතිතුමා ඉල්ලන්නේ සැප්තැම්බර් 26. සැප්තැම්බර් 26 මේක අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදිහට ගෙනිච්චට අපිට තියෙන තොරතුරු අනුව සැප්තැම්බර් 26 අමාත්‍ය මණ්ඩලයේදී මේ ඉමුනෝග්ලොබියුලින් ඇතුළු ඖෂධ 182ක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සාකච්ඡාවට ගෙනෙන්නේ නැහැ. ඒතකොට අමාත්‍ය මණ්ඩලයේ ඒක සාකච්ඡා නොකරපු නිසා ඒක ඊළඟ අමාත්‍ය මණ්ඩලයේ තමයි සාකච්ඡා කෙරේ. එතකොට ඊළඟ අමාත්‍ය මණ්ඩලයේ තියෙන්නේ ඔක්තෝබර් 3 වෙනිදා. ඒතර ඔක්තෝබර් 3 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට මේක සාකච්ඡා කරලා අනුමැතිය දෙනවා. හැබැයි මේක නිල වශයෙන්
ලිපියක් විදිහට නිකුත් වෙන්නේ ඔක්තෝබර් 11 වෙනිදා. එතකොට සැප්තැම්බර් 26 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගෙනිච්චාට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වෙන්නේ නැහැ. අනුමත වෙන්නේ නැත්te ඒක සාකච්ඡාවට ගන්නෙ නැති හින්දා ඒක ඔක්තෝබර් 3 වෙනිදා තමයි ඇත්තටම සාකච්ඡා කරන්නේ. හැබැයි මේක සඳහා නිල වශයෙන් අනුමැතිය ලැබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ හරහා ඔක්තෝබර් 11. හැබැයි මීට සමාන්තරව සැප්තැම්බර් 26 වෙනිදාම මේ ඖෂධ සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදව. ඒ ටෙන්ඩර් කැදවලා ඔක්තෝබර් 3 ඒ කියන්නේ ඇත්තටම මේ ටෙන්ඩරය සඳහා එහෙම නැත්නම් මේ ඉල්ලීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දෙන වෙලාව වෙනකොට ඒ ටෙන්ඩරය ක්ලෝස් කරලා එහෙම නැත්නම් අවසන් කරලා ඉවරයි. ඇත්තටම ගත්තොත් මේ මේ වෛද්‍ය සැපයීම් 182ක් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට එකම ටෙන්ඩර් කමිටුවක් තමයි පත් කරලා තියෙන්නේ. ඒ ටෙන්ඩර් කමිටුව දින 3මාරක් වගේ කාලයක් ඇතුළත මේ සියලු කටයුතු අවසන් කරලා දෙනවා. එතකොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වෙනකොටත් මේ ක්‍රියාවලිය පණනම් වල ඉවරයි. ඒ කියන්නේ ටෙන්ඩර් දාලා ටෙන්ඩර් වහලත් ඉවරයි. එතකොට දැන් එක පැත්තකින් මේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමයි මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් කටයුතු කිරීමයි කියන කාරණා දෙක යම් කිසි පරස්පර විරෝධයක් ඇති කරනවා. තව පැත්තකින් මේ වගේ කෙටි කාලයක් ඇතුළත මෙච්චර විශාල සංඛ්‍යාවක් දැන් මේ වෛද්‍ය සැපයීම් 182 සඳහා ටෙන්ඩරය 280ක් විතර ප්‍රකාශනපත් කරලා තියෙනවා. ඒ 280ම අවසාන වශයෙන් දින 3මාරක් වගේ කාලයකදී වහලා දාන. එතකොට මේ එකම තාක්ෂණික ඇගීම් කමිටුවට අර කතරගම දෙයියන්ට වගේ අත් තියෙන්න ඕනේ. මේ වගේ ඉතාම ශීඝ්‍රගාමීව ටෙන්ඩර 282ක් සම්බන්ධයෙන් තාක්ෂණික ඇගීම් කළා කරුණු ඉදිරිපත් කළා මේ ටෙන්ඩරේ වසා දාන. ඉතින් ඒ නිසා දැන් තියෙන ගැටලුව තමයි මේ ඉමුනෝග්ලොබියුලින් ප්‍රශ්නයත් එක්ක ඒ හරහාම ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන්ම ඉදිරිපත් කරපු අනිකුත් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් ඒ තාක්ෂණික ඇගයීම් කමිටුවම කරපු ඒ වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ පාර්ශ්වයන්ට සැකමතු වෙලා තියෙනවා වුණ එක නොකිව්වට. ඒ නිසා අද වෙනකොට සමහර අයව මගාරි සමහර අය තීරණ ගන්න එකෙන් වැළකී ඉන්නවා. සමහර අය ඒ තීරණයට විරුද්ධව වැඩ කරනවා. දැන් මේ සියල්ල එක්ක අපිට මේ පැමිණිය යුතු ඖෂධ ගණනාවක් ඉන්නේ නැති වෙන්න පුළුවන් සහ මේ තාක්ෂණික ඇගීම් කමිටුව අද වෙනකොට බරපතල සැකයට භාජනය වෙනවා. මේ වෙනකොට වෛද්‍ය සැපයීම් මංචේ 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපිට පේනවා මේ ක්‍රියාවලිය ඇතුලේ මේ සමස්ත සුජාතකරණය හියුමන් ඉමුනෝග්ලොබියුලින් සඳහා දෙන්නේ මේ තාක්ෂණික ඇගීම් කමිටුව. මේ තාක්ෂණික ඇගීම් කමිටුව තමයි එහි ප්‍රධාන වගකීම්. මොකද තාක්ෂණික ඇගයුම කරන්නේ තාක්ෂණික ඇගීම් කමිටුව. එතකොට තාක්ෂණික ඇගීම් කමිටුව තමයි මේකේ සියලු තත්ත්වයන් තොරතුරුද ලියවිලිද ඒකට අදාළ විද්‍යාත්මක පසුබිමද මේ සියල්ල හොයන්නේ. මොකද තාක්ෂණික ඇගීම් කමිටුවට අපි ඒකට අදාළ සියලු පාර්ශ්වයන් කැඳවන්නේ ඒකයි. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහරලාට එහෙම නොකරට හැම පාර්ශ්වයක්ම තාක්ෂණික ඇගීම් කමිටුවේ ඉන්නේ මේ හැම තත්ත්වයක්ම නිවැරදිව හොයලා බලන්න. එතකොට තාක්ෂණික ඇගීම් කමිටුවක් තාක්ෂණිකව කියනවා නම් මේක නිවැරදි කියලා එතනින් එහාට ඔවුන්ගේ නිවැරදි කියන තහවුරුව මතපදනම් වෙලා තමයි සියලු කටයුතු වෙන්නේ. ඉතින් ඒ අය අද වෙනකොටත් අපි දන්නේ නැහැ මොන විදිය ප්‍රශ්න කිරීම වලටද ලක් වෙලා තියෙන්නේ කියලා. නමුත් තාක්ෂණික ඇගීම් කමිටුවේ ඉන්න කීප දෙනෙක් මේ වෙනකොට රටේ නැහැ. එතකොට ඔවුන්ව ප්‍රශ්න කරා වෙන්න බෑ කිසිසේත්ම. ඒ නිසා වුණු අඩුගානේ ප්‍රශ්න කිරීමකින් තොරව මේ සැපයුම බාරගත් වෛද්‍ය සැපයීම් මංචේ විතරක් චෝදනාවට ලක්වීම කියන එක හරහා මේ සමස්ත අපරාධ පරීක්ෂණය නොමග යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒකේ දෙවනි පියවර කියන්නේ අන්නේ තාක්ෂණික ඇගීම් කමිටුව අධ්‍යයනය කරපු ටෙන්ඩර 280ක් වගේ ප්‍රමාණයක් සම්බන්ධයෙන් දැන් අපිට බරපතල අවධානමක් තියෙනවා. ඒ අවධානම ඇත්ත අවධානමක්. ඒ අවධානම හරහා අපිට බොහෝ ඖෂධ හිඟවීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් එකක් තමයි ඒවා නැවත පරීක්ෂා කළ යුතුයි.
හැබැයි ඒවා නැවත පරීක්ෂා කරනවා කියන එකයි අනේ මට බෑ මේවා කරන්න මම නම් ඕවා කරන්නේ නැහැ කියලා පුටුරත් කරලා පුටුවල ඉඳගෙන අපිට බෑ CID යන්න කියලා තමන්ගේ වගකීම ඉෂ්ට නොකරන නිලධාරීන් ඉන්නවා නම් අපි කියන්නේ ඒ නිලධාරීන්ට පුළුවන් අයට දීලා යන්න මොකද මොනම තත්වයක් යටතේ වුණත් තමන් නිවැරදිව රාජකාරිය කරනවා නම් ඒ රාජකාරිය නිවැරදි කියලා තමන් දන්නවා නම් ඒකට බය වෙන්න ඕනේ නැහැ කවුරු. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වගකීමක් තියෙනවා. නිවැරදිව රාජකාරී කරපු අයව බේරා ගනිමින් මේ හොරුන් අල්ලා ගැනීම සඳහා. ඒ නිසා එකක් ඖෂධ හිඟයක් ඒ විදිහට මතු වෙන්නත් පුළුවන්. දෙවැනි එක තමයි නරකම ප්‍රතිඵලය තමයි මේකෙන් වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න පරිපාලකයන්ගෙන් 80%ක් විතර පහුගිය කාල සීමාව තුලම කරේ තමන්ගේ වැටුපට වැඩ කරන්නේ නැතුව, තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව, තමන්ගේ වගවීම ඉෂ්ට කරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපු එක. එතකොට අද වෙනකොට ඒ තමන්ගේ වැඩක් බලාගෙන හිටපු ඉතිහාසයේ ඉඳන් මේ සෞඛ්‍ය සේවාව විනාශ කරන්න වගවීම කියන එක ඉෂ්ට නොකරපු නිලධාරීන් අද වෙනකොට වීරයන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ නොවිය යුතු දෙයක්. එතකොට අද වෙනකොට වැඩ නොකරන නිලධාරීන් නම් නැවත නැවත ඉහළ පුටුවලට එන්නේ ඒකත් මේ සෞඛ්‍ය සේවාවේ අනාගතය පිළිබඳව බරපතල තත්ත්වයක් තියෙනවා. ඉතින් කෙසේ හෝ වේවා අපි වැඩ නොකර සිටීම කියන එක නිලධාරීන්ගේ වගකීමක් නෙවෙයි කියන එක මතක් කරනවා වගේම ඒක මෙහෙවා ගන්න අලුත් සෞඛ්‍ය අපතේවරයටයි ලේකම්වරයටයි පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙන්නත් අනේ අපි හොරකම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තමන්ගේ වගකීම ඉෂ්ට කරේ නැත්තම් එතනින් ගැලවෙන්න බෑ කියන අනුතුරු ඇඟවීම අපි කරනවා. ඒ නිසා මේ හිගයන් ඇතිවීම ස්වභාවිකවත් සිද්ධ වෙන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේම මේ හිගයන් ඇති කිරීම හරහා හොරකම් සඳහා පාර කපා ගන්න සමහර නිලධාරීන් කෘතිමව හිගයන් ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම මේ හිඟයන් ඇතිවීම පහුගිය කාලයේ කරපු ටෙන්ඩර් ගනුදෙනු වල තියෙන දුර්වලතැන්, අලුපාට තැන්, කහපාට තැන් හින්දා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල හරියට කළමනාකරණය කර ගැනීම අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ කාර්යය. ඒ නිසා උන් හිතනවා නම් මම මේ පුටුවේ ඉඳගෙන අනේ හොරකම් නොකර මුකුත් නොකර හිටියාම මම ෂෝක් වෙනවා කියලා. එහෙම වෙන්න බෑ කියන අනතුරු ඇඟවීම අපි කරනවා. ඒකම අපි ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයාටත් කරනවා. ඉදිරියේදී යම් කිසි හිගයක් මේ රටේ සෞඛ්‍ය සේවාව තුළ ඇති වුණොත් ඒකට ඔබ වග කියන්න ඕනේ කියලා අපි පූර්ව වශයෙන් මතක් කරනවා. මොකද මේ සියල්ල අපි කියන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාව රෝගීන් වෙනුවෙන් පවත්වා ගැනීම සඳහා. මේ වෙනකොට සෞඛ්‍ය සේවාව තුළ රෝග හඳුනා ගැනීම සහ රෝග ප්‍රතිකාර කිරීම වෙනුවෙන් තිබෙන සේවාවන් වල යම් බිඳවැටීමක් අපිට දකින්න ලැබෙනවා. පහුගිය කාලයේ පුරා තිබුණු බිඳවැටීමේ යම් ගොඩනැගීමක් වෙලා තිබුණත් නමුත් බරපතල විදිහට හෘද රෝගීන් වෙනුවෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමට භාවිතා කරන හෘද කැතීටර කරන එකක දෙකක් මේ වෙනකොට ලංකාවේ බිඳවැටලා තිබෙනවා. ලංකාවේ රජ රෝහල් පද්ධතිය සතුව තිබෙන්නේ හෘද කැතීටර කරන එකක 14ක් පමණයි. එයින් ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ සහ මහනුවර ජාතික රෝහල කියන රෝහල් දෙකේ තිබෙන යන්ත්‍ර එක බැගින් බිඳවැටලා තිබෙනවා. අපි ජාතික රෝහල කොළඹ ආයතනය ගත්තොත් එහි යන්ත්‍ර තුනක් තිබෙනවා. ඒ යන්ත්‍ර තුනෙන් මේ වෙනකොට එක් යන්ත්‍රයක් සම්පූර්ණයෙන් බිඳවැටලා ඉවරයි. ඉතුරු ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් අර්ධ ක්‍රියාකාරී තත්ත්වයේ තිබේ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා මේ වෙනකොට මාස 8කට වැඩි පොරොත්තු ලේඛනයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද කැතීටර කරන ඒකකයේ වෙනුවෙන් දකින්න තිබෙනවා. මේ හෘද කැතීටර කරන ඒකකය තුළ හෘදයට රුධිරය සපයන කිරීටක තමනිවල තිබෙන අවහිරතා හඳුනා ගැනීමට සිදු කරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සිදු කරනවා. ඒකම මේ අවහිරතාවයේ ශීඝ්‍ර එකක් නම් මේ බයිපාස් සැත්කම් වලට රෝගීන් යොමු කරන්නේ මේ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව. එසේම මේ පරීක්ෂණයේදී තිබෙන අවහිරතාවය හඳුනාගෙන ඒකට අපිට ස්ටෙන්ටින් කියන ප්‍රතිකාර ක්‍රමය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් හෘද රෝගයකට ගොදුරු වෙන රෝගියෙක්ගේ ජීවිතය බේරා ගැනීමට මේ හෘද කැතීටර කරන ඒකකයේ සිදු කරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ඉතා වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් බිඳවැටලා දැනට මාස 8කට වැඩි ඒ ආයතනයේ. ඉතින් මහනුවර ජාතික රෝහලේ මේ වෙනකොට රෝගීන් 8000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා පොරොත්තු ලේඛනගතව ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ටින් ප්‍රතිකාර කටයුතු සඳහා. ඉතින් මේ ආකාරයේ දිගු පෝලිමක් පොරොත්තු ලේඛනයක්
pawatwa ganeemen rogingge jeevitha dadi avadanamakata lakkirimak widihata thamai apita peena thibenne eka manith patten gattot me wenakota saukhya amathyanshe paripurka vaidya vruthiyinge padawa ganeem sampurnayen matharala damala thibena me athahara damima hinda visheshama vikirana daakshana vedin ekama aushadha vedin rasayanagara vidyaagni vruthikayan barapatala hingeyaka sitinawa me wenakota ekama upadhi sampurna karapu niladarin 800කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා රැකියාවට අවතීර්ණ වීමට බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම ඉදිරි කාලය තුල ඉදිරි මාස දෙක තුල මේ ආයතනවල පරීක්ෂණ සේවා එකම ප්‍රතිකාර සේවා බිඳවැටීමේ තවත් අවධානමක් මතු වෙනවා මේ පුහුණු වෘත්තිකයන් බඳවා ගැනීම අත්හැර දැමීම හින්දා. සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් යම් යම් වෘත්තීන් බඳවා ගැනීමට පහුගිය කාලේ පුරා පහුගිය සති කිහිපය තුල කටයුතු කරත් මේ පරිපූර්ණක වෛද්‍ය සේවයට අදාළ වෘත්තීන් බඳවා ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීමක් විදිහ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රමාද කිරීම ඔස්සේ මේ වෘත්තිකයන් නොමැති වීම හින්දා මේ සේවාවල් මිදවැටීමක් සිදු වුණොත් දැනටත් මේ සේවාව ඇදගෙන යන්නේ හරි අමාරුයි. මොකද දැනට සිටින වෘත්තිකයන් නිලධාරීන් 3 දෙනෙක්ගේ රාජකාරී කරමින් තමයි මේ සේවාව ඇදගෙන යන්නේ. ඉතින් මේ තියෙන සේවාවක් මිදවැටීමකට ලක් වුණොත් අපිට ඒ සේවාව නැවත ගොඩ ගැනීමට මාස 6කටක කාලයක් ගත වෙනවා. මොකද පුහුණු ශ්‍රමිකයෙක්ව ඒ අදාළ කාර්ය සඳහා ඔහුගේ මූලික පුහුණුවෙන් පස්සේ විශේෂ පුහුණුව ලබා දෙනවා. ඉතින් මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරණාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මීට කලින් ඉඳලම දිගින් දිගටම සිදු කරා. නමුත් ඒ සඳහා ප්‍රතිචාර ඉතාමත්ම ප්‍රමාදයි. මේක තමයි තිබෙන බරපතලම ගැටලුව. අපි ඒකින්ද විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලීමක් කරන එකම රජයේ පාර්ශවයට දැනුම් දෙනවා. මේ පුරප්පාඩු පිරවීම සඳහා ඉතා කටිනමින් අදාළ පියවර ගන්න කියලා කාරණා.